දැනෙනවා. ඉතින් ඇත්තටම අපි අපේ හිතවත් කට්ටිය දරුවෝ කවුරු හරි නැතුණාම ඉතින් අඬන්නේ මට නම් තේරෙන විදියටයි හිතන විදියටයි මේ අපේ ආත්මාර්ථයට. ඒ කියන්නේ ළමෙක් හරි නැතුණාම ඒ ළමයා පොඩි යාගේ සුන්දර වචන අහන්නේ නැති වුණා, දකින්නේ නැති වුණා, ටච් කරන්නේ නැති වුණා. ඒ ළමයා හරි කවුරු හරි අම්මා තාත්තා හරි හිතවත් කෙනාගෙන් අපිට ලැබිච්ච දේ අපි නොලැබෙන හින්දා. ඉතින් ඉතින් ඒක ඉතින් ඇත්තම ඉතින් අපේ ආත්මාර්ථයට අපේ ශරීරයට හරි අපේ හිතට හරි අවශ්‍ය දේ නොලැබෙන නිසා මිසක් අර නැති වෙච්ච හින්දා නම් නෙවෙයි කියන එක තමයි. දැන් ඔහොම කියනකොට මට පොයින්ට් එකක් මතක් වෙනවා. දැන් අර මල්ලි ගැන නැති වෙලා ඔක්කොම ඇඬුවනි කරන්නේ. තාමත් අඬන්න ඉන්නවනේ මාම, ඇතර යගේ තාත්තා. යාර නිකන් මනස පිස්සුත් වගේ මං හිතන්නේ ප්ලේන් එකක් යනකොට එයා තනියම කතා කරනවා කියලා අපි ආරංචි. හැබැයි පින්වත්නි මට යම් විදියකින් පීඩ වෙන්න පුළුවන් වුණා. මම ඒක කියන්න අනිත් එක ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම දැන් එහෙම දෙයක් කියන්නේ කවුද කියලා බැලුවම නිකන් අපි පොඩක් හිතලා බැලුවම මේ අදහස් මේ ඔක්කොම දෙන්නේ මේක මේක මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම වුණොත් නරකයි, මෙහෙම වුණොත් දුක් වෙනවා. ඒ දේම අනිත් පැත්ත හැරුණම හොඳයි, අනිත් ඒක ඒකෙම ඔපොසිට් සයිඩ් එක දුකයි කියලා කියන්නේ කවුද? මේ අපි හිතම නිසයි නසෙ. එනම් මේ අපේ හිතම අපුව එකම දේ පෙන්නලා දෙපැත්තකට පෙන්නලා අතු අර නිකන් ගොනට අඳනවා වගේ වැඩක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒක අවබෝධ කරගෙන තමයි ස්වාමීන් වහන්සේ මේ දහම තියෙන්නේ. ඉතින් මම හිතනවා ඉතින් ඒ ඔක්කොම මතක් කරලා මේ මාර්ගයේ මේ අනික තමයි හොඳ කියලා. බොහොම හොඳයි. ඇත්තටම කියනවනම් මේ මට ඔය කියන ගමම මැවිලා පේනවා. මේ දන්නවත් දන්නේ ඒක රහතන් වහන්සේ නමක් ගාව අර මේ ගමට ගියාම එයාගේ ඉස්සරිටපු වයිෆ් රහත් වෙන්න ඉස්සෙල්ලා එයා ළමයෙක් ඉඳලා තිනවා. ඒ ළමයාව ගෙනල්ලා ඉස්සරහ තිබ්බ මෙයා බැලුවේත් නැහැ. හදාගන්න කියලා ඇත්තියා කේන්තියෙන් ඒ වයිෆ්. එයා බැලුවේ නැහැ. හිතන්නේ එයා දැන් ඉස්සර ඇටැච්මන්ට් එක තියෙනදී ළමයා හම්බෙච්ච දවසට ඊට පස්සේ මේක මොනවාරි කලකිරිලා ගිහිල්ලා රහත්ුණාන් පස්සේ අර එයා බලන්නවත් එහෙම එතකොට හිතන්න පුළුවන් රහත් වීමේදී ඇතර විඥානේ තමන්ගේ නෙමෙයි කියලා නිකන්නේ තමන්ගේ නෙමෙයි කියන අවබෝධයෙන් පරිපූර්ණයි හිත. මේක ප්‍රශ්නයක් වෙන්නේ අපි මේවා ස්ටඩි දැන් අර කෑම මං කිව්වේ අරවා බැලුවතින් කෙලින්ම අර ළමයා හම්බෙනකොටත් ඒ සංඥාව මෙහෙම මස් කැල්ලක් තරුණාම නේද මේ එතකොට මේක මේ ඇත්තට එහෙම නෑ නේද කියලා වැටෙන්න පටන් ගන්නවා. දැන් අරක මෙහෙම තරවි යනකොට අපි අරක මේ නිතරම කෑමට මම කියලා ඐඩෙන්ටිෆයි කරනකොට ෆීලිංක් එකත් එක්ක අර අර අනිත් ගැටෙන කාම ලෝකයේ දේවල්ුත් අර මම කියලා ඒ පුරුද්ද වැඩ කරනවා. ඉතින් මෙතනින් මෙහෙම කැඩෙනකොට මාර්ගයෙන් ඕමෝම මාර්ගයක් යන්න වෙනවා. ඒතර යනකොට තමයි හැබැයි මේ මාර්ගය උම සුද්ධ කරන් යනකොට මේ ඇයිටි ඉබේම වක්‍රව පිහිට වෙනවා. වක්‍රව නෙමෙයි ඒක වෙලාවට පිහිට වෙනවා. දැන් ඔය කමාන්ඩ් එයාගේ බඩි එකවත් හොයන්න බැරි වුණානේ. ඊට මම ඔහොම කල් ගිහලා භාවනා කර කර ගිහලා මම මහන වුණා. මහන වෙලා පස්සේ දැන් මන් දැනගන්නවා මෙයා බ්ලාස්ට් එකකින් මැරිලා තියෙන්නේ. බ්ලාස්ට් එකකින් මැරුණම සාමාන්‍යයෙන් ඒක හරි ආත්මයේ ටිකක් ඒ එතන ඒ හරිය තමයි ඉපදෙන්නේ. ඒ කියන්නේ ඉපදෙනවා කියන්නේ ඒක නිකන් හිර වෙලා වගේ ටිකක්. එතකොට එතනටම ගිහලා පින්දුනොත් තමයි ඒවා සමහර රිලීස් වෙන්නේ. දැන් මම ඕවා ගැන ගොඩක් කියන්න කැමති නෑ. මොකද මේක දැන් මේ කරුණක් කියන්නේ මේ දැන් තමන් යනකොට ඉබේ මේ අයට පිහිට වෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් මම මල්ලි කියලා හැම විශේෂයෙන් හිතුවේ නෑ. මම හැම සත්වයකම වෙනුවෙන් කියලා මගේ ගමනක් ගියා. යනකොට එතකොට මම ওই LTTS එකෙන් ගිය 2003 දී යන ගමනේදී අන්තිමටම ටිකක් නැවතිලා රෙස්ට් එකක් ගත්තේ දඹකොළ පටුනේ. මම මෙයා ගැන අහන්න කිසිම දෙයක් කැමති වුණේ නෑ. මොකද මම දන්නවා මෙයා යාපනයේ කොයි හරි මේ ප්ලේන් එක මෙයා වෙන්න ඇත්තේ. පස්සේ කමාන්ඩර් මට මේ ඇවිල්ලා සැලකපු මේ එතන අනදෙන නිලධාරියේ පැත්තේ ඒ මහත්තයා අන්තිම දවසේ යනකොට මං කිව්වා මේ මහත්තයෝ මේ මෙහෙම ප්ලේන් එකක් ආව කමාන්ඩර් සැටලද මහත්තයා ගැන දන්නවද? ඔව් ස්වාමී මහත්තයා මමයි ඩියුටි හිටියේ කොයි අවුරුද්දේ ඒ කමාන්ඩර් සැට දෙනත් එක්ක. ඒකේ එන්ජින් එක දැන් හරියට මාසෙකට ඉස්සෙල්ලයි හම්බුනේ මේ දැලකට පැටළුණාලු මේ මාළුකාරයන්ට. ඒතර ඒගොල්ලන් මට හැදුවා මේ නේවි එකෙන් අර නිකන් අර බීච් එක ගාව පර මම අර කැලේ ඉන්නවා කියලා අර පඳුරු ඇස්සේ නිකන් මෙහෙම ගුහාවක් වගේ සුද්ධ කළා. මට අර ඉන්න කුටියෙන් එහා හරියට මම එතන තැනේ කිලෝමීටර් 3ක් මුහුදේට තමයි අර එන්ජින් එක හම්බෙලා තියෙන්නේ.
මාසෙකට ඉස්සර තමයි මම ඔය චාරිකාව පාගමනේ පටන් ගත්තේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මම උතන්ට ආවත් වෙනම හොයන්න කියලා හම්බෙන්නේ නෑ. ඒක ගාන්ට වෙලාවට කාලේ නාස්ති වෙන්නේ නැතුව දැන් තාම මේ මාමලා අඬනවා අඬනවා. හැබැයි තමන් මාර්ගය යනකොට වෙලාවට තමන් සුදුසු වෙලාවට ඒක තියෙන අමුතු අනුහසක්. ඉතින් මම එතනට ආ වැඩියා වැඩියන් පස්සේ මම මේ යාර දැන් ඔය කරුණ ඇහුණාන් පස්සේ මං කිව්වා ඒ මහත්තයට මං පොඩ්ඩක් තව දවසක් ඉන්නවා. මගේ කැම්ප පැකට් එකක් අරන් මං කරපැඩේ අර මගේ දාන එක කැම්ප පැකට් එකක් අරගෙන මම ගියා මේ අර මාළු එතන ස්ථානෙට. ඒ හරියට ගිහිල්ලා බලන මාළුකාරය ඉන්නවා. එතන අර එතන පොයින්ට් එකක් තිබ්බා. මං කිව්වා මට මෙහෙම දෙන්න ඕනේ, මගේ මල්ලි කෙනෙක් මෙහෙම වුණා, මේ වට දානයක් වගේ දෙන්න ඕනේ. ඉතින් ඒ මිනිසුන්ට කියලා මේ මිනි ඒ මිනිහත් එක්ක මම ගියා මේ මොකද්ද ඒ වතුරට ගිහිල්ලා එතන ටිකක් වතුර ඇතුලට කියලා මං ගිහිල්ලා ඒක දුන්න දීලා පින් අනුමෝදන් කරා. කරාන් පස්සේ ඉන්ට්‍රෙස්ටිං කියන්නේ එතන පොයින්ට් එක හිටියා තව ඒ මල්ලි කෙනෙක්. ඒ මල්ලි අර ආරෝඪ වෙනවා වගේ නිකන් යා නිකන් මෙහෙම මේ දැන් අර ගන් එක තියලා අර සුටු මෙහෙම දානවා. යා මේ මේ මෙහෙම මං ගා මහත්තයෝ මොකද්ද මේ වෙන්නේ කියලා. එයා දන්නේ හාමුදුරනි ගලක් තිබ්බා වගේ ඔළුවේ කියලා නිකන් මොකද්ද මං කව වෙන්දට මේක වෙනවද කියලා මං ඒ වෙලාවෙම ඇහුවා. නෑ හාමුදුරනි මොකක් වෙනවද දන්නේ නෑ මට මේ වෙලා නෑ මොකද්ද කියලා. මං එයා දිහා බලනකොට හරියටම අර මගේ කසින්ගේ යාට තියෙන කැටා වගේ මෙහෙම මෙයා වෙනවා හරියටම ඒ විදියටම. මන්ද නෑ ඒ සිග්නල් එකක් දුන්නද නැද්ද කියලා. කොහොම හරි මට කරන්න පුළුවන් උපරිම දේ වෙලාවේ වුණා.